Startup 2021. Derana Startup 2021. Vasare visishtatama taruna vyavasaya kaswa ratawata yana gamaneedi apada paana durin hamuna daruan wenuwen tama vyavasaya kattaya mehewu taruna vyavasayakawa. අපි ගොඩක් වෙලාවට දරුවන්ට ගෙනලා දෙන්නේ පිටරට සෙල්ලම් බඩු. ඒවත් බොහෝ විට ප්ලාස්ටික්. හැබැයි මේකට දේශීය විසඳුමක් හොයාගත්ත ව්‍යවසායකාවක් මුණගැහෙන තමයි අපි ආවේ. මේනි නදීෂානි. අයිබෝන්. මේ තමයි නදීෂානිගේ කර්මාන්තශාලාව. අපි බලමු කොහොමද මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා. නදීෂානි ස්ටාර්ට්අප් තරගයට පැමිණෙන්නේ දරුවන්ගේ බුද්ධි වර්ධනයට වැදගත් වන නිෂ්පාදන පරාසයක් ඉදිරිපත් කරමින්. ඇය තම නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරන්නේ පරිසර හිතකාමී සංකල්පයකින්. මගේ ව්‍යාපාරය තමයි නදීෂානි වුන් ටොයිස්. මම එහි නිෂ්පාදනය කරන්නේ දැවාශ්‍රිත විසිතුරු භාණ්ඩ සහ අධ්‍යාපනික භාණ්ඩ. අධ්‍යාපනික භාණ්ඩ ගත්තම පසල් අයිටම්ස් මොන්ටිසෝරි අයිටම්ස් ගොඩක්ම ප්‍රසිද්ධයි. ඒ කියන්නේ ගොඩක්ම තියෙනවා මගේ කැටගරීස් වල. මම ඒවට අමුද්‍රව්‍ය සපයා ගන්නේ මගේ මම පානදුරේ මගේ අවට තියෙන ලී ලොකු ලී මෝල් වලින් අයින් වෙන කට් ඔෆ් කියලා කියන්නේ අයින් වෙන කෑලි. ඒව තමයි මම ගොඩාක්ම මගේ මේ ව්‍යාපාරයේ අමුද්‍රව්‍ය විදිහට යොදා ගන්නේ. ඒ වගේම මම භාවිතා කරනවා මේවට පොඩි දරුවන්ට විෂ නැති තීන්ත තිනර් ප්‍රයිමර් ඒ සේරම ගන්නෙ විෂ නැති ඒවා ප්‍රමිතිය සහගත ලෙස තියෙන දේවල් තමයි මම ගන්නෙ. ඉතා ඉහළම ප්‍රමිතියකින් තම නිෂ්පාදනයේ තත්ත්වය පවත්වා ගන්නා නදීෂානි මේ වන විට හොඳ ගැනුම්කරුවන් පිරිසක් ගොඩනගාගෙන සිටිනවා. මේක පිටරටවල ඔය ගෙන්වන ප්ලාස්ටික් සහ ඒ පිටරටින් ගෙන්වන විශේෂයෙන් චීන රටෙන් ගෙන්වන ඒ භාණ්ඩවලට ලොකු හොඳ ආදේශයක් විදිහට මගේ මේ නිර්මාණ මට කියන්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම කුඩා දරුවන්ගේ මොළය වර්ධනයට සහ එයාලගේ අර පෞෂත්වය වර්ධනයටත් මගේ මේ කියන්නේ ලී ආශ්‍රිත එයාලා ඒවා අල්ලනකොට ඒවා අතගානකොට කරනකොට එයාලට ඇඟිලි හරහා මොළයට ඒක මේ උත්තේජනයක් වෙනවා. ඒක මේ ප්ලාස්ටික් වලින් ලැබෙන්නේ නැති දෙයක් තමයි විශේෂ දෙයක්. දැව වලින් ළමයි පොඩි අය සෙල්ලම් කරනකොට ඒ වාද්‍ය ඒවා ඉගෙන ගන්නකොට ලැබෙන්නේ මේකෙන්. දරුවන් වෙනුවෙන් වූ නිෂ්පාදන වලට අමතරව විවිධ සිහිවටන මොළුතැන්ගේ උපකරණ ආදියද ලී භාවිතයෙන් ඇය නිෂ්පාදනය කරනවා. කාලින පාරිභෝගිකවත් අපිට ඉන්නවා ෆොරිනර්ස්ලාගේ ලොකු ඉල්ලුමක් සහ ලොකු අර එයාලගේ ප්‍රශංසා කරන මට්ටමකට අපි ඇවිල්ලා තියෙනවා. එහේ පසල් අයිටම්ස් ටොයිස් අයිටම්ස් එහෙම ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා තරන් යනවා නැත්නම් අපිට ඕඩර්ස් දාලා අපිම මේ එක්ස්පෝර්ට් එක කරන අවස්ථා තියෙනවා. ඇයගේ බලාපොරොත්තුව මේ නිෂ්පාදන පෙළ විශිෂ්ට සන්නාමයක් ලෙස දෙස් විදෙස් වෙළඳ පොලේ ප්‍රචලිත කිරීමයි. මට ලොකුම ආසාවක් තියෙන්නේ එක්ස්පෝර්ට් කරන්න තමයි. ඒ වගේම ප්ලාස්ටික් වෙනුවට දැන් මගේ මෙතන තියෙනවා එඩුකේෂන් අයිටම්ස් කිචන් අයිටම්ස් වගේ ඒවත් තියෙනවා. ඒවා ලංකාවේ දේශීය වශයෙන් ප්‍රමෝට් කරන්න තමයි මම අදහස් කරන් ඉන්නේ. මට බිස්නස් එක මගේ තව ව්‍යාප්ත කරගෙන සාර්ථක කරගෙන මේ ප්ලාස්ටික් වලට විසඳුමක් විදිහට මට මගේ ලංකාවට සහ පිටරටියන්ට දෙන්න මම ආසාවෙන් ඉන්නවා. නදීෂානිගේ නිෂ්පාදන පෙළ ඉහළ තත්ත්වයකට පත් කිරීම සඳහා විශිෂ්ට ව්‍යවසායකෙක් දෙරණ ස්ටාර්ට්අප් සමග සම්බන්ධ වෙනවා. ලේඩි ජේ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අනුරුද්ධ විජේරත්න මහතා නදීෂානිගේ ව්‍යවසායකත්ව හැකියාව වර්ධනය කිරීම සඳහා ඇයගේ ව්‍යවසායකත්ව උපදේශක ලෙස කටයුතු කරනවා.
මන්දරේ නදීෂානිට හොඳ අවස්ථාවක් තියෙන වෙළඳපොළ තුල පවතින තත්ත්වයේ යටතේ ඇගේ නිෂ්පාදන පෙළ අලෙවි කරන්න. විදේශ වෙළඳපොළක් ලබා ගැනීම සඳහා බොහොම ඉහළ ඉඩකඩක් තිබෙනවා. හොඳ නිර්මාණකරණයක නිරත වෙලා තිබෙනවා. ඒත් මේ විදිහට දේශීය සහ විදේශීය වෙළඳපොළ දෙකටම මේ භාණ්ඩ සැපීමේ හැකියාව ඇයට තිබෙනවා. මොකද ඇයට මේ ගුණාත්මකභාවය වර්ධනය කරගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් මේ ප්‍රමාණය තවදුරටත් වඩා වර්ධනය කරගෙන මම නිසැකවම වෙළඳපොළ ඇය සඳහා ඒ අවශ්‍ය අවස්ථාව සපයයි කියලා. මේ පශ්චාත් කොවිඩ් අවධිය තුළ හොඳ අවස්ථාවක් නිර්මාණය වෙනවා පරිසර හිතකාමී ස්වභාවික අමුද්‍රව්‍ය යොදලා භාවිතා කරන ඒ වගේම දරුවන්ගේ නිර්මාණශීලීත්වය වැඩි වෙන නිෂ්පාදනවලට. එතනදී මේ නදීෂානිගේ නිෂ්පාදන පෙළ මම දකිනවා හොඳ නිෂ්පාදන පෙළක් විදිහට. ඒ හරහා ඇයට ඒ ව්‍යාපාරේ පුළුල් කිරීමේ ඉඩකඩ ලැබෙනවා. ඉතින් මෙතනදී මම දකිනවා ඇයට වැඩි දියුණු කරගන්න පුළුවන් එක තමයි මේ භාණ්ඩයේ තියෙන ප්‍රමිතිය ගුණාත්මකභාවය. ඇය දැනටමත් පාවිච්චි කරලා තියෙනවා වසවිසිල් බොහොම අඩු, ඒ කියන්නේ වසවිසිල් තොරවෙච්ච පේන්ට් වර්ග. එතකොට ඒ වගේ දේවල් මේ දරුවෝ සමග ගනුදෙනු කරද්දී අතිශයින් වැදගත් වෙනවා. මම හිතනවා මට උදව් කරන්නට පුළුවන් ඇයට ශ්‍රී ලාංකික පාරිභෝගික ප්‍රජාව හඳුනා ගන්නට, ඒ ව්‍යාපාර ජාලය තුළට සම්බන්ධ වෙන ඉඩකඩ සලසලා දෙන්නට. ඒ වගේම අලවිකරණය සහ අන්තර්ජාතික වශයෙන් කොහොමද මේ භාණ්ඩ අපි ඉදිරියට ගෙනෙන්නේ කියන කාරණේදී මගේ දායකත්වය මම ඇයට ලබා දෙන්න කැමතියි. ළමයින්ගේ මානසික වර්ධනය සඳහා මෙවැනි නිෂ්පාදන නිර්මාණය කරන නදීෂානිව මේ තරඟයේ ඉදිරියටම ගෙන යා හැක්කේ ඔබටම පමණයි. එහෙනම් ඔබ කළ යුත්තේ DS හිස්තැනක් අංක 6 යොදා 99.2ට ඕනෑම ජංගම දුරකථන ජාලයකින් හැකි තාක් SMS කිරීමයි. Derana, Startup 2021.